लग्न पिलिबद धनुष महत्य धनु मकर ऊर्चिक कियन लग्न तुन शुभम शुभ प्रतिफलदायक लग्न तुना एवागे धनुष महत्य साक पिरेन साली लेबन यान वाहन යාන වාහන කැටියෙන් කිව්වෙත් ගේ පිරෙන්න යාන වාහන ගෙනත් මේ ගේ ඔව් මිදුල පිරෙන්න යාන වාහන ගෙනත් තියෙනවා 3ද 4ද යාන වාහන මේ එතකොට ධනුෂ් මහත්තයා මෙහෙම එකක් තියෙනවා ඒ ඒ ලග්න තුන ගත්තොත් ඒ ලග්න තුන තියෙන හැමෝටම මේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ ධනුෂ් මහත්තයා ඒකෙන් සමහරට 100ට 60කට වෙන්න පුළුවන් ජීවිතය සාර්ථක වෙන්නේ මේ ලග්න තුන තියෙන 100කට 40කට වෙන්න පුළුවන් ගුරුකම කළ දිනනන් ඉතින් ඒ ගුරුකම කපලා අයින් කරන්න ඕනේ. අග්‍රහාපල ග්‍රහ දෝෂ තියෙනවා නම් පුද පූජා දීලා ඒ පුද පූජා ටික හරියටම තියලා ගණ දෙයියන්ට, කාලි මෑණියන්ට, විෂ්ණු දෙයියන්ට පූජා වට්ටියක් දුන්න කියලා දෙයියෝ බලන්න දෙන්නේ නැහැ ධනුෂ් මහත්තයා. ඔබතුමී කිව්ව විදිහට හැමෝටම මෙහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් සමහරක් වෙලාවට අසුබ ලග්නත් ඇතිනේ ප්‍රශ්නත් ඇතිනේ මේ ප්‍රශ්න තියෙන දෝෂ තියෙන අයට මේවායින් ගැලවෙන්න පොඩි විදිහක් නැද්ද දෙවියන්ගේ පිහිට ලබා ගන්න මං කියන්නේ මේ අරියම් ප්‍රථමාදාර වගේ gedara ඉඳන් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුංචි ක්‍රමයක් නැද්ද අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා මගේ දේවි ස්ථානට එන්න ඕනේ නැ එන්න බැරි උදවියට දුරකතන මාර්ගයෙන් කරගන්න පුළුවන් මාහට ඒ දේවල් සාකච්ඡා කරලා සුබ ලග්න වගේම අසුබ ලග්නය ගැන කියන්නේ තුලා ලග්නය ගැන තුලා ලග්න හිමියනි ඔබට මම මේ කියන්නේ පුද පූජා තියලා පුළුවන් තරම් කාලි මෑණියන්ට සොහොන් කාලි මෑණියන්ට එතකොට කාලි මෑණියෝ ගත්තොත් ධනුෂ් මහත්තයා වේස 12ක් තියෙනවා ඒ වේස 12 ධනුෂ් මහත්තයා සොහොන් කාලි මෑණියන්ටයි භද්‍ර කාලි මෑණියන්ටයි තුලා ලග්න හිමියන් පුද පූජා දෙන්න ඕනි කිරි පූජා කරන්න ඕනි කිරි පිටි පූජා කරන්න ඕනි එතකොට සොහන් කාලි මෑණියන්ට අර වඩේ මාල දානවා කියලා කියන මිනිස්සු අර කියන භාෂාවෙන් එතකොට වඩේ මාල හදලා දාන්න ඕනි සොහන් කාලි මෑණියන්ට තුලා ලග්න හිමියන්ට ග්‍රහාපල දුරු වෙන්න දෝෂ දුරු වෙන්න හැබැයි ගුරුකමක් කළා දිනවා නම් සොහන් කාලි මෑණියන්ට වඩේ මාලයක් දැම්ම කියලා ධනුෂ් මහත්තයා පූජා වට්ටියක් දුන්න කියලා ඒ ගුරුකම කැපෙන්නේ ගුරුකම කපන විවිධාකාර ක්‍රම තියෙනවා ඒ විදිහට ගුරුකම කපලා තුලා ලග්න හිමියන්ට විතර නෙවෙයි මං කියන්නේ ගුරුකමක් කවුරු හරි කළා තිනවා නම් ගුරුකම කපන විවිධාකාර ක්‍රම තියෙනවා ඒ ආකාරයට ඒ පුද පූජා දීලා මිනිසුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම කියන්නේ දෙවියන්ගෙන් ලැබිච්ච දේවල් ඇති පණිවිඩ ඇති ඔබතුමීලාට මොන හරි දෙයක් සඳහන් කරන්න තියෙනවද ඉදිරිය ගැන ඔව් 2023 ත් මම අනාවැකි කියලා තිනවා ඒ අනාවැකි ආකාර ඉෂ්ට සිද්ධ වෙලා තිනවා ධනුෂ් මහත්තයා 2024 මම අනාවැකි කියන්න කැමති එක අනාවැකියක් විතර නෙවෙයි ධනුෂ් මහත්තයා මම මේ පාර කියන්න යන්නේ ගොඩක් මේ පාර 2024 නව වසර ලබනවත් එක්කම මේ 2024 අවුරුද්දේ විවිධාකාර සිදුවීම් වීමට සිද්ධ වෙනවා එතකොට පොඩියට හිටිය මිනිස්සු පොඩියට ව්‍යාපාර කරගෙන හිටිය මිනිස්සු ඉහළ පැලැන්ති වලට යනවා ධනුෂ් මහත්තයා ඉහළ පැලැන්ති වල හිටිය මිනිස්සු පහත් පැලැන්ති වලට ඇද වැටෙනවා ඒවට යම්කිසි හේතු විවිධාකාර හේතු තියෙන මිනිස්සු ගුරුකම් කරන්න පුළුවන් එතකොට මම කියන්න කැමතියි විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් ඉන්නවා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් මම යුගත මමයි జగත කියලා හිතාගෙන ඉන්නවා ඒ මිනිස්සු හිතන්නව නැති තරමට පහත් අත්තර වරණ ධනුෂ් මහත්තයා මම ඉතින් කැමති නැහැ එහෙම කාටවත් වෙනවට පුද පූජා හරි දීලා ඒ ජීවිත සාර්ථක කරගන්න කියලා මම ඔබතුමාට මේ වරසටහනෙදි කියනවා ඖදේශපාලන ගැන කතා කරොත් ධනුෂ් මහත්තයා මම කතා කරන්න අකමැති වචනයක් රටේ මිනිස්සු ගොඩක්ම ආර්ථික පැත්තෙන් ගොඩක්ම පහත් අත්තර වැටලා ඉන්නේ හැරිම කනගාටුවෙන් මම ඒ දේ පවසනවා දේශපාලන ගැන මම කතා කරන්න කැමති නැහැ ධනුෂ් මහත්තයා මේ ගන්න පුළුවන් පිහිට කොහොමද මේ පිහිට ගන්න කියලා අපි අලුත් අවුරුද්ද පොඩ්ඩක් ඒ වගේ ක්‍රම ටික ගැන මතක් කරගන්න ඕනේ ධනුෂ් මහත්තයා 2024 සුබ නව වසරත් එක්ක මම කියන්න කැමති ධනුෂ් මහත්තයා බුදුදහමත් එක්ක යන මේ ලෝකේ අව්‍යාජ ලෙස කාන්තා පිරිම් පුද්ගලින් බිහි වෙලා තියෙනවා ඒ කිසිම පිරිම් පුද්ගලින්ට ගැහෙන පුද්ගලින්ට අහු වෙන්න එපා ගුරුකම් කරන මුවාවෙන් ගැහෙන උදවියද පිරිම් උදවිය දේවාල කරන මුවාවෙන් අව්‍යාජ ලෙස අන්තර්ජාලවල සැරිසරනවා මිනිසුන්ගෙන් මුදල් කඩා ගන්නා ලෙස අව්‍යාජ ලෙස මිනිසුන්ගෙන් මිනිසුන්ට ඒ ප්‍රතිඵල මට ගොඩ දෙනෙක් කියලා තියෙනවා ඒ දේවල් ආරංචි වී තිබෙනවා මට එතකොට ධනුෂ් මහත්තයා මම කියන්න කැමතියි බුදුදහමත් එක්ක යන මේ ලෝකේ 2024 නව වසරේ ගෙදරින් එළියට ගියා නින්දර ගියත් මෝර පිළිත අහන්න කියලා මම කියන්න කැමතියි ගෙදරින් එළියට සුබ වැඩ කටයුත්තට ගියත් රැකී රක්ෂාවකට ගියත් මෝර පිළිත අහන්න කියලා කියන්න කැමතියි මම ඒ තරම් බලගතුයි මේ පිරිත සජ්ජායනය කරත් ප්‍රශ්නයක් නෑ අර කිව්ව විදිහට කලින් කිව්ව විදිහට ලග්න අපල දෝෂ තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෝර පිරිත අහලා ගියොත් රැකී රක්ෂාවට යන ඔබද ව්‍යාපාරයකට යන ඔබද පාසලට යන ඔබද දරුවන්ද යම්කිසි බාධාවත් තිබ්බොත් ඒ මෝර පිරිත බලයෙන් ඒ දේ අවම වෙනවා වශී කර්ම විතරක් නෙවෙයි මම කරන්නේ
කැඩුණු පවුල් එකතු කරනවා එතකොට යාන්ත්‍ර මාන්ත්‍ර දානවා දෙහි කපනවා ගෙවලට ගිහින් නිවෙස් ආරක්ෂා කරන බාහිරව දෝෂ කරනවා ඉගෙන ගන්න බැරි ළමයින්ට ඉගෙනීමේ වැඩපිළිවෙල් සකස් කරලා දෙනවා පෙන්වුණු පවුල් එකතු කරලා දෙනවා දනුෂ් මහත්තයා එතකොට දෙමාපියෝ දෙමාපියෝ වශයෙන් ගත්තොත් සමහර දූ දරුවෝ ඉන්නවා දෙමාපියන්ට හිංසා හිරිහැර කරන ඒ දෙමියන් දෙමාපියන්ට මම මේ ගුරුකම් මන්ත්‍රශාලා ශාස්ත්‍රයෙන් ඒ ආකාරයේ දරු දෙමාපිය පත්‍ර නම්මලා දෙනවා ගොඩක්ම දනුෂ් මහත්තයා මම ප්‍රසිද්ධ වශීකරණ වලට මම වශීකරණ වලට ප්‍රසිද්ධ නිසා තමයි දනුෂ් මහත්තයා අර වගේ අව්‍යාජ ලෙස කාන්තාවක් නම්බරේ වෙනස් කළා මේ වගේ වැඩ කටයුත්තක් කරන්නේ කිසි දෙයකට රැවටෙන්න එපා දරුවනේ මට වීඩියෝ කෝල් එකක් ගන්න වීඩියෝ කෝල් එකක් අරගෙන මට ඕනම වැඩ කටයුත්තක් බාර දෙන්න වශීකර්මයක් ගත්තොත් දින 3 ඇතුළත කළලා දෙනවා කිව්වත් කළලා දෙනවම තමයි දනුෂ් මහත්තයා මම කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මම දැන් රට ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා. ඉතින් මම ඒ ඇවිල්ලා ඉන්නකොට මගේ මහත්තයා වෙනස් වුණා. ඉතින් ඊට පස්සේ මම සුගලාගුණ මෑණියොන්ට කියලා කතා කරලා මගේ මහත්තයායි වෙනස් වීම මුදවගෙන ගුරු මෑණියන්ට පින් සිද්ධ වෙන්න. ඉතින් ඔයාලත් ඔයාලගේ වැඩක් තියෙනවා නම් සුගලා ගුරු මෑණියන්ට කියලා කරගන්න. මෑණියෝ ඇත්තටම හරියට වැඩේ බල්ල කරලා දෙනවා. පින් සිද්ධ වෙනවා මෑණියන්ට මං ඉන්න රට මේ ඕස්ට්‍රේලියාවේ තමයි මං ඕස්ට්‍රේලියාව තමයි ගිහිලා අවුරුදු මේ 8කට වැඩි හිටියා ඊට පස්සේ තමයි මහත්යානියන් සම්බන්ධතාවක් ඇති කරගත්තේ මේ සුගලා මෑණියෝ තමයි මට මේ හැම දෙයක්ම කරලා දුන්නේ වැඩක් කරගන්නවා නම් මෑණියන්ගෙන්ම කරගන්න මට කඳුළු වෙනවා මෑණියෝ මගේ වැඩි හරියටම කරලා දුන්නා ආයිබෝන් ධනුෂ් ලොක්ස් බලනකොට මං ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමනි ආයිබෝන් ධනුෂ් මහත්තයා සුගලා ගුරු මෑණියෝ මෙතෙමෙත් එක්ක මේ අදෘශ්‍යමාන ලෝකයේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව අපි බොහෝ දේවල් සාකච්ඡා කරා අද තවත් වැඩසටහනක් හැබැයි අද මුලින්ම කතා කරන්න විශේෂ දෙයක් තියෙනවා මොකද මේ යంత్ర මන්ත්‍ර ශාන්ති කර්ම ගත්තට පස්සේ සමහර තැන්වල ලොකු ලොකු වංචනික දේවල් සිද්ධ වෙනවා කියලා අපිට ආරංචි වෙනවා සහ ඒවා පිළිබඳව ඔබවත් දැනුවත් කරනවා ඒ වගේ දේවල් වලින් ඔබ පරිස්සම් විය යුතුයි කියලා මම හිතන්නේ මෑණියෝ ඒ වගේ කිසියම් දෙයක් පිළිබඳව ඔබතුමී ගාව සාක්ෂි තියෙනවා මොකද්ද මේ කතන්දරේ කොහොමද මිනිස්සු මෙහෙම රවට්ටන්නේ මේ දේ ගැන අපි විවෘතව මුලින්ම කතා කරලිමු මේ ලෝකේ ධනුෂ් මහත්තයා සත්‍ය නැහැ 100%ක්ම ධනුෂ් මහත්තයා මේ ලෝකේ සත්‍ය නැහැ 10% 5% මේ ලෝකේ සත්‍ය තියෙන්නේ එතනින් 99%ම 100%ම අසත්‍ය ලෝකයක් මේක අයි මෑණියෝ එහෙම කියන්නේ මොකද්ද මේ මෑණියොන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාද නැත්නම් මිනිසුන්ගේ ගේන ප්‍රශ්න හින්දාද මොකද්ද හේතුව මෙහෙම එකක් තියෙන මම ප්‍රධාන වශයෙන් කියන්න කැමති ඔබතුමා මාත් එක්ක මේ වැඩසටහන විතරක් නෙමෙයි කතා බහ කරන්නේ කලින් වැඩසටහන වල කතා බහ කරලා තිනවා මගේ දරුවෝ මගේ දූ දරුවෝ මේ දේවල් දන්නවා නමුත් ධනුෂ් මහත්තයා මම කියන්න කැමති මම කියන්නේ හැම දෙයකින්ම දරුවන්ට පරිස්සම් වෙන්න කියලා ඒ වගේ මම මේ දවල්ට උපදෙස් දෙනා වගේම දරුවෝ පරිස්සම් වෙනා මම මේ දවල් ආරක්ෂා කරනවා මම අද කියන්න කැමති ධනුෂ් මහත්තයා මම ගැන ඒකට යම් කිසි හේතුවක් තියෙනවා මේ වැඩසටහන බලන සියලුම දෙනාම දන්නවා මේ මම ඇවිල්ලා ඌව පළාතේ සියලුම දෙනා දන්නවා සුගලා ගුරු මෑණියෝ කිව්ව සුගලා ගුරු මෑණියන්ට අය ගහන්න ගුරුන්නාංශ කෙනෙකුත් නැහැ මෑණියෝ කෙනෙකුත් නැහැ වශී කර්ම ගත්ත සුගලා ගුරු මෑණියන්ට අංක එක තමයි සුගලා ගුරු මෑණියෝ ධනුෂ් මහත්තයා ඒ තරම් වශී කර්මයක් කරොත් දින 3 ඇතුළත වශී කර්මයක් කළලා දෙනවා යම් කිසි කාන්තාවක් මට යම් කිසි වංචනික ලෙස වංචාවක් කර තිබෙනවා ධනුෂ් මහත්තයා. ඒක තව අපි පැහැදිලි කරමු මෑණියෝ. මොකද්ද මේ වංචා සහගත දේ? ඔව්. ඒ වංචා සහගත දේ තමයි ධනුෂ් මහත්තයා මගේ මූණ. මගේ නම සුගලා ගුරු මෑණියෝ. දැන් මට ආරංචියක් ආ මට පිටරට දරුවෝ කතා කරලා කිව්වා මට මෑණියනි ඔයාගේ මූණෙන් ඔයාගේ නමින් යම් කිසි කාන්තාවක් යම් කිසි ව්‍යාජ ලෙස පටිගත කිරීමක් දාලා මෑණියෝ ලෙස කතා කරනවා කියලා බලන ධනුෂ් මහත්තයා ඇත්ත මගේ මූණ මගේ නම සුගලා ගුරු මන නම්බරේ විතරයි වෙනස් ඒ කියන්නේ වැඩසටහනේ පෙනී සිටින්නේ මෑණියෝ හැබැයි මෑණියෝන්ගේ දුරකථන අංකය තමයි මේ වෙනස් කළේ අනිවාර්යයෙන්ම ඔබතුමා සමග මේ මම දැන් මේ වැඩසටහනේ ඉන්නා වගේ ඔබතුමා සමග සාකච්ඡා කරන වැඩසටහන තමයි වංචනික ලෙස අරගෙන අන්තර්ජාලයේ සැරිසරන විදිහට දාලා තියෙන ධනුෂ් මහත්තයා මගේ නම මගේ මූණ නම්බරේ විතරයි වෙනස් කළා දින නමුත් කතා කරන්නේ මම නෙවෙයි ධනුෂ් මහත්තයා වෙන වංචනික කාන්තාවක් ඒ කියන්නේ දුරකථන අංකයට කතා කරන්නේ ඒ දුරකථන අංකයෙන් කතා කරන්නේ වෙන කාන්තාවක් මොකද අරමුණ සහ ඔවුන් කොයි විදිහටද මිනිස්සු රවට්ටන්නේ මොන හරි විස්තර
धनुष महत्या धनुष महत्या मगे वेड ज्योतिष वेदे मिनिसुं करगन्ने විවිධාකාර රාශි වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. මේ වැඩ රාජකාරි කරගන්න ඔබතුමීට කතා කරනවා. හැබැයි ඔබතුමීගේ වැඩසටහනේ ඔබතුමී පෙනී සිටියත් වෙන කෙනෙක්ගේ නම්බරයක් දාලා ඒක නා තමයි මේ දුරකථනයට කතා කරන්නේ. හැබැයි අපිට මේ පිළිබඳව සාක්ෂියක් විදිහට ඔබතුමීට පුළුවන් ද ඒ උඩුගත කරලා තිබුණ මේක ධනුෂ් ලොග් තුල නෙවෙයි ප්‍රචාරය වුණේ මං හිතන්නේ මේ Facebook වල නේද? අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා. ඔව් ඒ ප්‍රචාරයේ විච්ච වැඩසටහනේ හැඩහුරු අපි මේ දුරකථන අංකය එක්තරා විදිහකට අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ දේ ඔබට පෙන්වන්නම් මේ කතා කරන කාන්තාවගේ හඬපටයක් හරි ඔබතුමී ගාව කිසියම් සාක්ෂියක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා මට සාක්ෂි ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් බලාගෙන දරුවන්ට ඒ සීලමු දෙම ඉදිරිපත් කරන්න පුළුවන් අන්තර්ජාලය සැරිසරන මේ ව්‍යාජ පටය මගේ මවුන උනත් මගේ නම උනත් නම්බරේ වෙනස් ධනුෂ් මහත්තයා මම ඔබ සීලු දෙනාටම කියන්නේ මට වීඩියෝ කෝල් එකක් ගන්න ඒ හොරකාන්තා වීඩියෝ කෝල් ගන්න නැහැ වීඩියෝ කෝල් ගන්නකොට කට් කරනවා අන්තිමේට මං හිතන්නේ නම්බරේ 203 203 නම්බරේ ඔබතුමා ඒ සියල්ල මේ වීඩියෝ පටේට ඇතුළත් කරන්න ඕනේ ධනුෂ් මහත්තයා ඔබතුමාගෙන් කාරුණිකව මම මේ දේ ඉල්ලා සිටිනවා එතකොට ඒ නම්බරේට ගත්තම ධනුෂ් මහත්තයා මේ වෙන නම්බරකින් තමයි මම කතා කරන්නේ මම කතා කරන්න වෙන 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 නම්බරකේ වොයිස් කට් තියෙනවා ඔබතුමාට මම මේ දේවල් හැමදේම පවසන්නම් ඒ තරම් සූක්ෂම විදිහට තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියන්නේ ඔබතුමීගේ වැඩසටහන උනත් ඔබතුමී කතා කරන වැඩසටහන උනත් ඒ වැඩසටහන අවසරයකින් තොරව අරගෙන ඒ වැඩසටහනේ තිබුණු දුරකථන අංකය සංස්කරණය කරලා වෙන කෙනෙක්ගේ දුරකථන අංකයක් දාලා ඒ එන දුරකථන අමුතුම් වලට මෑනියෝ විදිහට ඔබතුමී විදිහට සුගලා මෑනියෝ විදිහට වෙන කෙනෙක් පෙනී සිටින් මේ දුරකථන වලට කතා කරනවා මේ වගේ දවැන්ත වංචනික ක්‍රියාවක් සිද්ධ වෙනවා අපි ඒ කතා කරන කෙනාගේ හඬපට ඔබතුමී අපිට ලබා දුන්නා මං හිතන්නේ කිසියම් කෙනෙක් කතා කරලා ඔබතුමී දෙවලා තිබුණ එකක් කියලා කිව්වා ඔන්න ඒ හඬපටත් අන්තර්ගත කරනවා මේ විදිහට වංචනික විදිහට කෙනෙක් හසු වෙන්න පුළුවන් ඉතින් එහෙනම් තමයි කියන්නේ පරීක්ෂාකාරී වන්න සුපරීක්ෂාකාරී වන්න කතා කරන්නේ මේ කාටද කියන එක පිළිබඳව සැලකිලිමත් වන්න සහ විශ්වාසය තහවුරු කරගන්න ඔබතුමී කියන්නේ තන්නේ දේ නේද ඔබතුමීට කතා කරනවා නම් ඒ ඔබතුමීට කතා කරන්න කියලා විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා ඔබතුමා මගේ දුරකථන අංකය මේ වැඩසටහනේ පටිගත වෙන ස්ථානයේ දාන්න ඕනේ එතකොට මට දුරකථන මාර්ගයක් ගන්න ඕන නම් වීඩියෝ කෝල් එකක් ගන්න නැත්නම් මට කෝල් ගන්න එපා කිසිම වැඩ කටයුත්තක් මට බාර දෙන්නත් එපා වීඩියෝ කෝල් එකක් මගෙන් හැම වැඩ කටයුත්තක්ම දරුවන්ට සිදු කරගන්න පුළුවන්. ඔන්න විශ්වාසය තහවුරු කරගත්තට පස්සේ මෑනියන්ට කතා කරලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. මෑනියෝ දැන් මොන මොන ප්‍රශ්නද ඔබතුමී ගාවට ගේන්නේ? මොන මොන ප්‍රශ්න වලටද ඔබතුමී ගාව පිළිතුරු තියෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා මම කියන්න කැමතියි මේ අසත්‍ය අව්‍යාජ ලෝකේ 100%ක්ම හරි කියන කවුරුත් නැහැ. 100%ක්ම හරියන වැඩක් නැහැ. මේ ලෝකේ වැඩ හරි ගියා නම් ධනුෂ් මහත්තයා ගුරුකන් ශාස්ත්‍රයත් එක්ක කවුරුත් මට කතා කරන්නේත් නැහැ. අනික මගේ මූණ මම ලෙස කවුරුත් වෙන නා දුරකථන අංකයේ අංකයකින් අව්‍යාජ ලෙස අන්තර්ජාලයේ සැරිසරන්නේත් නැහැ. මේ ලෝකේ අසත්‍ය නිසා තමයි මේ හොරු බිහි වෙලා තියෙන ධනුෂ් මහත්තයා. මට වැඩ කරන මට කතා කරන කිසිම කෙනෙක් ධනුෂ් මහත්තයා වෙන ගුරුන්නාංශය කෙනෙක්ටවත් මෑණි කෙනෙක්ටවත් කතා කරන්නේ නැහැ. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ධනුෂ් මහත්තයා ඕනම වැඩක් මම බාරගත්තොත් දින 3ක්ද දින 7ක්ද දින 12ද දින 21 ඇතුළතද මම කරලා දෙනවා වශී කර්මයක් ගත්තොත් දින 3 4 වෙන්නෙත් නැහැ 5 වෙන්නෙත් නැහැ දින 3 නම් 3 තමයි ධනුෂ් මහත්තයා මේ අව්‍යාජ ලෝකේ දන්නේ නැති ගුරුන්නාන්සේලාට මෑණියන්ට අහු වෙන්න එපා වීඩියෝ කෝල් එකක් ගන්න නැතුව කිසි කෙනෙක්ට වැඩක් බාර දෙන්න එපා දරුවනි එපා මේ අත් දෙක එකතු කරලා වැදලා ඔබතුමාගෙන් ඔබතුමියගෙන් මං ඉල්ලා සිටින්නේ මේ ලෝකේ සිටින ලංකාවේ සිටින ගුරුන්නාන්සේලාට මෑණියන්ට අහු වෙන්න නම් එපා පුතේ මෑණිය අපි ගත්තම සාමාන්‍යයෙන් විදේශීය රටවලින් එහෙම මොන මොන ප්‍රශ්න වලටද කතා කරන්නේ ඔබතුමීට මොන මොන ප්‍රශ්නද ඔබතුමීට කියන්නේ දුක් අඳුනාවල් කියනවද අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා මගේ නෙතට කඩුළු එනවා ඉතින් ධනුෂ් මහත්තයා මම කියන්න කැමති ලංකාව විතරක් නෙවෙයි දෙස්විදස් රටවලින් මට ඇමතුම් එනවා විතරක් නෙවෙයි දේවස්ථානට ඇවිල්ලත් වැඩ රාජකාරි කරගන්නවා වශී කර්මයක් ගත්තොත් ධනුෂ් මහත්තයා පිරිමි ගෑනු උදවිය විතරක් නෙවෙයි වශී කරන්නේ පිරිමි පුද්ගලයව වශී බන්ධන තියෙනවා ගෑනු උදවිය වශී බන්ධන තියෙනවා එතකොට ඒ ගෙදර වැඩ කරන
කාන්තාව අරාබි කාන්තාවන් වැඩ ගන්නවා කියලා අධික ලෙස පීඩා දෙනවා කියලා වදකාර හිංසා දෙනවා කියලා ඒ කාන්තාව ඒ පැත්තට නම්මලා දෙන්න කියලා කියනවා. එතකොට සමහර දෙමාපියෝ ඉන්නවා දූදරුවෝ ඉන්නවා මද්රව්‍ය වලට ඇබ්බැහි වුණ මිනිස්සු ඉන්නවා. ඒකත් එතකොට වශී බන්ධනයක් ධනුෂ් මහත්තයා. මේ පිරිමි ගෑනු පුද්ගලයන් විතරක් නෙවෙයි වශී බන්ධන කරනවා කියලා අනුමාන කරන්නේ ධනුෂ් මහත්තයා. එතකොට ඒ ගෑනු දරුවද පිරිමි දරුවද ඒ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න දෙයින් තමා පැත්තට නම්මලා ගන්නවා. තමා පැත්තට කියන්නේ දෙමාපිය පැත්තට නම්මලා දෙනවා දින හත ඇතුළත. මේ තරම් විශ්වාසිකෙන් තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් මෑණියෝ බලයි කෙනෙක් ඔබතුමී ලංකාවේ ඉන්නේ. හැබැයි විදේශගත වෙලා ඉන්න කෙනෙක්ගේ ප්‍රශ්නය විසඳන්නේ මොකද්ද මේ ඔබතුමීට තියෙන බලය? ඔන්න ඕකනේ ධනුෂ් මහත්තයා මෝඩ කතා අහන්න එපා ධනුෂ් මහත්තයා. මේ මාධ්‍ය ඉදිරියේ මෝඩ කතා ඔබතුමා අහන්න එපා. මම කියන්න කැමති ධනුෂ් මහත්තයා දුරකථන මාර්ගෙන් කරනවා නම් පිල්ලු මාර්ගෙන් කරන්න පුළුවන්. දේවිස්ථාන වෙන්න ඕනේ මේ වැඩ රාජකාරියක් කරගන්න. දුරකථන මාර්ගෙන් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් වශී කර්මයක් කරනවා නම් දෙන්නගේ නම් දෙකයි ෆොටෝ දෙකයි අවශ්‍ය කරනවා. දෙන්නගේ නම් දෙකයි ෆොටෝ දෙකයි තියෙනවා නම් පිල්ලුව ඒ දෙන්න විතර යවන්න ඕනි. දින 3 ඇතුළත වැඩේ සර්වකාරව හරියනවා. දින 3 ඇතුළත හරියනවා කිව්වොත් ඒ කාන්තව හරිනවා ධනුෂ් මහත්තයා. වශී කර්මයට දින 3යි දින 3 4 වෙන්නේ නැ 5 වෙන්නේ නැ දින 3 නම් දින 3. ඔබතුමා විශ්වාසයෙන් කියනවා දින 3යි කියලා. අනිවාර්යයෙන්ම දින 3යි. මේක ලෝකේ කොහේ හිටියත් වළංගුද කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම. දැන් මේ විදිහට තමයි මේ වැඩ රාජකාරී සිද්ධ වෙන්නේ. සමහර කලද වශී කර්ම වලට විතරමද විදේශගත කට්ටිය කතා කරන්නේ? තව මොනවාද ඒ විදේශගත වෙලා ඉන්න අයගේ ප්‍රශ්න? රැකියා ස්ථානයේ තියෙන ප්‍රශ්න ඇති ගැටලු ඇති මේ ඕනි දෙයකට දින 3යිද නැත්නම් ඒවට වෙන වෙනද? නෑ ඒක තමයි ධනුෂ් මහත්තයා මම කියන්න කැමති වශී කර්මයක් කිව්වොත් ගෑනු පිරිමි උදවිය විතරක් නෙමෙයි වශී කරන්නේ. වශී කර්ම විවිධාකාර ભેද වලට බෙදලා යනවා ධනුෂ් මහත්තයා වශී කර්ම. එතකොට මට ගිය සතියේ කාන්තාවක් කතා කරා මගේ ඉහි කෙස් ගන්නට වශී කර්ම කළා තියෙනවා. වශී කර්ම විතර නෙමෙයි ඉහි කෙස් ගන්න විවිධාකාර වැඩ රාජකාරී කළා ගුරුකන් ශේත්‍රය සම්බන්ධව. එතකොට ධනුෂ් මහත්තයා මම කියන්න කැමති පිට රට ගිහින් උදවිය ගෑනු උදවිය ජරා විදිහට දුක් විඳිනවා ධනුෂ් මහත්තයා. මගේ නෙතට කඳුළු මේ වෙන විට එනවා. මම ඇත්තරම හරිම කනගාටුවෙන් කියන්න කැමති අත් දෙක එකතු කළා. මම ලංකාවේ සිටින ස්වාමි පුරුෂයන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ බිරිඳ පිට රටවල් වල රැකියාවලට යවන්න එපා ධනුෂ් මහත්තයා. ඒකට හේතුවක් තියෙනවා. මට අනන්තවත් දුරකථන මාර්ගිනවා ධනුෂ් මහත්තයා. අනේ මට මේ ගෙදර ඉන්න බෑ. මට මේ බාබා මට කරදර කරනවා. මාව දූෂණය කරන්න එනවා. මට කරදර කරන්න එනවා. මට බාබාගේ පුතාගෙන් ඉන්න බෑ. මට දූෂණය කරන්න නෑ. මට කරදර කරනවා. මට කාමරේ නිදහස බත් වේලක් කාගෙන ඉන්න නෑ ධනුෂ් මහත්තයා. නෙතට කඳුළු එනවා ධනුෂ් මහත්තයා. මේ ගැටලුකාරී තත්ත්ව විවිධාකාර විදිහට මතුවලා තියෙන මේ පවුල් ප්‍රශ්න අබුසමි ප්‍රශ්න වැඩි වෙනකොට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා ධනුෂ් මහත්තයා. මේ වගේ ජීවිත කීයක් ගොඩදාලා තියෙනවා. දැන් මේ අලුත් අවුරුද්දක මුල අපි ඉන්නේ. ගෙවුණු අවුරුද්ද ගැන පොඩ්ඩක් මට කතා කරන්න ආසයි. 2023 තුල ඔබතුමී ජීවිත කීයක් විතර ගොඩ දැම්මද? ඕ වගේ අසරණ වෙලා අඬා දොඩා වැළපිලා ජීවිතේ නැති කරගන්න ඕන වෙන වෙලා කතා කරද්දී ඔබතුමීට මිනිස්සු. ඔව් ධනුෂ් මහත්තයා ගෙවුණු අවුරුද්ද පුරා නෙමෙයි මම මේ ගුරුකන් ශාස්ත්‍රය දාවේ පොඩි කාලේ සිටම. පොඩි කාලේ සිට මේ ගුරුකන් ශාස්ත්‍රය මගේ පියාගෙන් ලැබුණු දායාදයේ මම කෙමෙන් කෙමෙන් ඉගෙනගෙන මේ ගියේ මේ අවුරුද්ද විතරක් නෙවෙයි ධනුෂ් මහත්තයා. මම මේ වෙන විට මිනිසුන් දාස් ගණනක ජීවිත බේරාගෙන තියෙනවා ධනුෂ් මහත්තයා. මද්රව්‍ය කියනක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේ පාසල් යන ළමයි මද්රව්‍යයට ඇබ්බැහි වෙලා ඒත් එක්කම නොයෙක් ප්‍රේම සම්බන්ධතාවල පැටලීලා අධ්‍යාපනයේ නෙවෙයි දෙමාපියන්ට ලොකු ප්‍රශ්නයක්, ගෙවල් වල ලොකු ප්‍රශ්න. මේවට විසඳුම් තියෙනවද ඔබතුමීට? අනිවාර්යයෙන්ම විසඳුම් තියෙනවා ධනුෂ් මහත්තයා. ඒක තමයි මං කිව්වේ වශී කර්මයක් ගත්තොත් ගෑනු පිරිමුදේ විතරක් නෙවෙයි ධනුෂ් මහත්තයා වශී කරන්නේ. වශී කර්ම ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද වල ભેද කළා තමයි වශී කර්ම කරන්නේ මේ ගුරුකන් ශේෂ්ඨේ. එතකොට ධනුෂ් මහත්තයා පිරිමිදුවේ විතරක් නෙමෙයි කාන්තාවන්ද මේ මද්රයි වලට ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට මද්රයි වලට ඇබ්බැහි වීම දින 7ක් ඇතුළත මට නතර කරලා දෙන්න පුළුවන්. ඒ කාන්තෙම නිට්ටාවට සුව කරලා දෙන්න පුළුවන්. හැබැයි ධනුෂ් මහත්තයා මේ වීඩියෝ පටය බලන සීළු දිනාට මම කියන්නේ හැමෝම මගෙන් අහනවා අම්මේ මේ මද්රව්‍ය ඇබ්බැහිවීම නතර කරන්නේ බඩට යම් කිසි දෙයක් දෙනවද නැත්නම් පෑගෙන්න යම් කිසි දෙයක් දෙනවද?
मटे किसीम देखना धनुष महत्या मटोनी नमाइ फोटो पिल्ल मार्गे दिन हतेम पूजा तीयनवा यदि पूजा कर अतर तुरे पुद्गल याम किसी विनासीम देनवा है भाई मद्रव्य मन पुद्गल होरेंकर धनुष महत्या मे पूजा मंत्र विविधाकार मिनिसुंगे पिरिमी पुद्गले नम छाया रूपे अरगन यंत्र दान विधि बल देवाल एक पारमे यंत्र पारमे यंत्र धनुष महत्या ए पुद्गले याम किसी दोसे तीनवना ए पुद्गले याम किसी गुरु कम करलना ए गुरु कम करबुदे कपल तम यंत्र दोणी मुल्ले गे मुल्ले कुनगोड तील धनुष महत्या गे अपगेवड हरिन धनुष महत्या කවදාවත් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ කුණු ගොඩ අයින් කළම තමයි ඒකට සුවපහසු විදියට ප්‍රතිඵලයක් දෙන්න ඕනේ. ඔබතුමී නිසාද ජීවත් වෙන කට්ටිය පිළිබඳව අනිවාර්යයෙන්ම ධනුෂ් මහත්තයා මම කියන්න කැමතියි මට ගොඩාක් ප්‍රසිද්ධ කට්ටිය කතා කරනවා නළු නිලියම් පවා මට කතා කරනවා මම මේ කට්ටියගේ නම් කියන්න කැමති නෑ මේ වැඩසටහනේදී. ඒක හරි නෑ මේ දේවල් රහසියභාවයෙන් කරන වැඩ කටයුතු නිසා ධනුෂ් මහත්තයා වශී කර්මද එතකොට මට ව්‍යාපාරික ගොඩක් ප්‍රසිද්ධ කට්ටිය මේ ලෝකෙම දන්න කට්ටිය මේ ලංකාවෙම දන්න කට්ටිය මට ලෝක ප්‍රසිද්ධ මිනිස්සු මට කතා කරනවා මේ වැඩසටහන බලන කට්ටිය දන්නව ඇති මම මොන වගේ මොන ආකාරයෙන් කියලා වැඩ කටයුතු කරන්න ධනුෂ් මහත්තයා ලෝක ප්‍රසිද්ධ මිනිස්සු කතා කරන අනේ මෑණියනි මට සෙට් හතරක් තිබ්බා රෙදි ෂොප් හතරක් තිබ්බා මට එතකොට කෑම කඩ හතරක් තිබ්බා ඒ දේවල් පවසන මේ කිසිම දෙයක් නෑ මහා මේ මෑණියනි මට දැන් මේ කිසිම දෙයක් නෑ ඇයි මම මේ පහත් අතර කඩා වැටුනේ කියලා මගෙන් අහනවා ධනුෂ් මහත්තයා මම යහනට ගිහින් මෙයට පිළිතුරක් ලබා දෙන්න මවුන්ට පීරිස පහණින් බලන වෙයි මේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ කියලා ධනුෂ් මහත්තයා. එතකොට ඒට හේතුව තමයි ධනුෂ් මහත්තයා ඥාතින් නැත්තම් ඉරිසියාකාර හතුරුන් බිහි වෙලා මේ ලෝකෙ 100%ක්ම හරි මිනිස්සුත් නැහැ. එතකොට 100%ක්ම හොඳ මිනිස්සුත් නැහැ ධනුෂ් මහත්තයා. එතකොට ධනුෂ් මහත්තයා ඒ ගුරුකම් කරාම තමයි ධනුෂ් මහත්තයා ඒ පෞල් ජීවිතේ කඩා කප්පල්ෙන්නේ නැත්තම් ආර්ථිකයේ බිඳ වැටෙන්නේ ධනුෂ් මහත්තයා. ඒ සමහර මිනිස්සු මේ ලෝක ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවා ධනුෂ් මහත්තයා ලොකු ලොකු මිනිස්සු ඉන්නවා මේ බුදුදහමක් අදහන්නේ දෙවියෝ අදහන්නේ මේ ගුරුකම් ක්ෂේත්‍රයේ විශ්වාස කරන්නේ නැහැ ධනුෂ් මහත්තයා. අන්තිමට දශමයට කඩා වැටෙනව තමයි ධනුෂ් මහත්තයා විශ්වාස කරන්නේ මේට හේතුව මොකද්ද කියලා බලන්න ඕනි කියලා. එතකොට ඉතින් වෙන්න ඕන දේවල් ඔක්කොම ඉවරයි ධනුෂ් මහත්තයා. පණවිඩයත් එක්කම නම් ඔන්නත් දවසේදී අරගෙන ආව මේ වැඩසටහනෙන් සමු ගන්නවා තවත් දවසකම ගිහලා කතා බහ කරමු. වෙන ස්තුතිවන්ත නබුතුමීට. අයිබෝන්. අයිබෝන් ධනුෂ් මහත්තයා.